ගෞරවය මහිමය ත්‍රික දෙවිඳුන් හට දෙමින් හිමිදිරි භාවනාවට සිහියෙන් ප්‍රවේශමෙන් යුක්තව කටයුතු නොකලහොත් ඇතිවිය හැකි දරුණුතම රෝගයන් තුනක් පිළිබඳවයි දැන් කියන්නට යන්නේ මූලික රෝග ලක්ෂණ මතුවන විටදීම කල් තියාම හඳුනාගෙන ඉක්මනින්ම ඊට අවශ්‍ය පිළියම් යෙදුවේ නැතිනම් තත්වය අති භයානක විය හැකි මරණය පවා සිදුවෙන තරමට එසේනම් අපි මේවා පිළිබඳව විවරණයකට දැන් යමු පළමු රෝගය මුල අමතක වීම සිටියේ කොතනද කොහොමද දැන් ඉන්න තත්වයට පැමිණෙනට උදව් කළේ කවුද පිරිහීමට මෙය මග පාදන අතර ආර්ථික පරිහානිය මෙන්ම අවසානයේදී ආත්මික විනාශයද සිදුවන්නා වූ දෙයක් දෙවන රෝගය උපකාර කරන්නා වූ තැනන් වහන්සේගේ උපකාරයන් කරන කොටගෙන ජීවිතයේ සෑම පැත්තකින්ම තෘප්තිමත් වෙන තරමට පැමිණි කල්හි එම තෘප්තිය නිසාම සිත උඩඟු වීම නැමැති රෝගය කිසිවෙකුගේ උපකාරයක් නොමැතිව තමා තනිව මේ සියල්ල ලබාගත්තා යන පාරට්ටු කර ගැනීමේ අදි මානය නැමැති රෝගී තත්වයේ උච්චතම අවස්ථාව තුන්වන රෝගය මේ හැම යහපතකම මූලාශ්‍රය අමතක කිරීම මේ පිළිබඳව හොෂෙයා 13:5 සහ 6 පවසන්නේ මෙයමය මම වනාහි නිරුදක දේශයක් වන කාන්තාරයේදී නුඹ ඇඳින්නෙමි ඔවුන්ගේ ගොදුරු බිම් ප්‍රකාරයට ඔවුහු තෘප්තියට පැමිණෝය තෘප්තියට පැමිණි විට ඔවුන්ගේ සිත උඩඟු විය එබැවින් ඔවුහු මා මතක නැති කළෝය යනුවෙන් පවසන සමිඳුන්ගේ වේදනාබර වදන් ස්තුතිවන්ත හා ගුණවන්ත නොවීම තෘප්තියට මගපෑදු කරුණාවට ද්‍රෝහි වීම නුඹේ සියලු මාර්ගවලදී සමිඳානන්ව සිහි කරන්න යන වදන් සුළුකොට උඩුඟු මානය නිසා අපව තෘප්තිමත් කරන ජීවනයේ උල්පත අමතක කිරීම කොතරම් භයානකද එදා ඔවුන් සිදු කරගත්තා වූ දෙය අපගෙන් කිසිවෙකු තුල සිදු නොවන පිණිස වග බලා ගනිමු මක්නිසාද කාලය කෙටිය